අයිබෝන් සිලුත් මනාටම මැඩ්ඩොක්කට ඔබ සිලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද බලන්න යන්නේ සංයුක්ත ගණිතයේ විශේෂම පාඩමක් කියන අවකලන පාඩම ගැන. මේක ලකුණු ලේසියෙන්ම ගන්න පුළුවන් පාඩමක්. හැබැයි අලුත්ම පාඩමක්. අලුත්ම සංකල්ප තියෙන සීමාත් එක්ක සම්බන්ධ වෙච්ච සංකල්ප තියෙනවා. අවකලනයේ සම්බන්ධ කරන ගොඩක් යෙදීම් අපිට ගණිතයේ වගේම ප්‍රායෝගික ජීවිතයේදී අපිට සම්බන්ධ වෙලා තියෙනවා. අපි පළවෙනිම බලමු අවකලනය ප්‍රමූල ධර්මය කියන්නේ මොකක්ද කියන එක. අවකලනයේ ප්‍රමූල ධර්මය. මේක සීමාත් එක්ක තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. y = fx කියලා ශ්‍රිතයක් ගන්න. මේක x අක්ෂය, මේක y අක්ෂය. සාමාන්‍යයෙන් මම මේ ශ්‍රිතය මේ වගේ ආකාරයේ යාන්ත්‍රික නිරූපණයක් තියෙනවා කියලා හිතනවා. සමාන fx රිතේ මේ ශ්‍රිතේ t ලක්ෂයක් තියෙනවා, ඒ වගේම q ලක්ෂයක් තියෙනවා, t ලක්ෂයට අනුරූප පූර්ණාංක අපිට ගන්න පුළුවන් x y කියලා. q ලක්ෂයට අnder පණ්ඩාංක හැදෙන x ට කුඩා අගයක් එකතු කරලා ඒ කුඩා අගයට අපි කියනවා ඩෙල්ටා x කියලා කුඩා වෘද්ධියක් කියලා කියන්නේ. ඒ ඩෙල්ටා x කියන්නේ තනි අගයක්. x අක්ෂය ඔස්සේ තියෙන ඉඳලා ඩෙල්ටා x කියලා ලියන එක. මෙතන පණ්ඩාංකයෙන් x ධන ඩෙල්ටා x. ඒකටම අනුරූපව y ට කුඩා වෘද්ධියක් හම්බ වෙනවා ඩෙල්ටා y කියලා. එතකොට q ලක්ෂණ අනුරූප පණ්ඩාංකයෙන් y ධන ඩෙල්ටා y කියන එක. දැන් मैं PQ जाय अभी गाता हूँ PQ जाय मेरे दिन हम करने मैं त्रिकोण वाले ही था ना तो मैं दूर आप इटा डेल्टा वाई वेनो मैं दूर डेल्टा एक्स है ना बट मैं कौन है ठीक था ना मैं PQ का अनुक्रम है MPQ के लांकने करो एक लियन पुलान tan थीटा इवन अतः डेल्टा y बे दिन डेल्टा x किया दें y के निश्चित fx है ना बटा x टा डेल्टा x आ गया किगतो कराम x दान डेल्टा x श्रिते टा आदेश कराम आप इटा हम बेन y दान डेल्टा y एक श्रिते तीन लक्षण है दें मैं देख आडू करते ना දෙකරින එක සම්බන්ධය y ධන ඩෙල්ටා y සමානයි fx ධන ඩෙල්ටා x ඍණ fx ඍණ y ධන ඩෙල්ටා y ඍණ y. ඉතින් මේ දෙක කැපුනහම ඩෙල්ටා y එනවා fx ධන ඩෙල්ටා x ඍණ fx කියලා. ඒ සම්බන්ධය අපි ඩෙල්ටා y වෙනුවට ආදේශ කරගත්තොත් දැන් එනවා ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x කියන එක කියලා fx ධන ඩෙල්ටා x ඍණ fx බෙදීම ඩෙල්ටා x කියලා. දැන් මෙතන ඩෙල්ටා x අගය ටික ටික බිඳුවට ලං කරනකොට ඒකට අපි සීමාවක් පාවිච්චි කරන්න පුළුවන්. ලිමිට් ඩෙල්ටා x බිඳුවට යනකොට ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x සීමාව ලිමිට් ඩෙල්ටා x කියන එක බිඳුවට යනවා කියන එක දෙපැත්තටම අපි ගත්තොත් fx ධන ඩෙල්ටා x ඍණ fx බෙදීම ඩෙල්ටා x. දැන් ඩෙල්ටා x බිඳුවට ලං වෙනවා කියන එකේදී වෙන්නේ මෙතන q ලක්ෂය මෙතන තිබුණේ මේ වගේ තැනකට යනවා. එතකොට ජාය මේක තව ලං වෙනවා. ජාය මේක ජාය මේක ඩෙල්ටා x බිඳුවක් වෙනකොට p එක දිහාම ස්පර්ශකයක් කරනවා. बेन्न में आठ आप क्या पी लक्षेदी श्रितेटर ऐंदी इस बार शक्य अनुक्रम है अने आठ तो माफ़ी क्या ने डी बाय बेन में डी एक्स किया limit delta x बिंदु डालना पड़े delta y में delta x क्या dy में dx අපි මෙතන dy බෙදීම dx වල මේකේ අර්ථ දැක්වීම y ශ්‍රිත x ගෙන් අවකලනය කරනවා කියන එකයි කියන්නේ. ඒතර මේක බෙදීමක් නෙවෙයි බෙදීමක් විදිහට පෙවුනට. හැබැයි delta y බෙදීම delta x කියන එක එතන බෙදීමක් තියෙනවා. මෙතන limit delta x බිඳුවට යනකොට fx යන delta x වෙන fx බෙදීම delta x අපි කියන f dash x කියලා. f dash x මෙන්න මේකට අපි කියන ප්‍රමුල ධර්මය කියලා. ප්‍රමුල ධර්ම. අවකලනයේ ප්‍රමුල ධර්මය. dy බෙදීම dx කියන එක අපි කියන්නේ y ශ්‍රිතය x විශේෂයෙන් අවකලනය කිරීම කියලා. මෙතන තියෙන විශේෂම සම්බන්ධයක් තමයි dy බෙදීම dx න් අපිට හම්බෙන්නේ y සමානයි fx ශ්‍රිතයට සාධාරණ p x, y ලක්ෂයේදී ඇඳි ස්පර්ශකයේ अनुक्रमणय මේක තමයි අවකලනය කරනවා කියලා අපි සම්බන්ධ කරගන්න දේ. ඒතර අවකලනය කරනවා කියලා අපි හොයන්නේ සාධාරණ අනුක්‍රමණය. ඒතර මේ අනුක්‍රමණය කියන අපේ වැදගත් සම්බන්ධයක් විශේෂයෙන්ම පරිමාවම හොයන්න නැතිවත් ලක්ෂ්‍ය හොයන්න විශේෂම සම්බන්ධයක්. මේ තමයි අවකලනයේ ප්‍රමූල ධර්මය. අපි මේ ප්‍රමූල ධර්මය පාවිච්චි කරලා අවකලනයක් ගත්තොත් y සමාන x කියන ශ්‍රිතය ගන්න x ට delta x කුඩා වෘද්ධිය ලබා දුන් විට ඊට අනුරූපව y ට delta y කුඩා වෘද්ධිය කියන්නේ y ධන delta y වෙන්නේ x ධන delta x වෙනකොට. දැන් දෙවෙනි සම්බන්ධයෙන් පළවෙනි සම්බන්ධය අඩු කරොත් y ධන delta y ඍණ සමානයි ඍණ y සමානවා x ධන delta x වෙන x ට. y දෙන්න කැපෙනවා x දෙන්න කැපෙනවා. delta y බෙදීම delta x එනවා 1යි කියලා. delta y සමානයි delta x delta y within delta x එකක් වෙනවා. then limit delta x බිඳුවක් කරනකොට delta y within delta x එන්නේ limit delta x බිඳුවට යනකොට 1 කියන එක. මේ limit delta x බිඳුව යනකොට delta y within delta x ට අපි අංකනයක් කරා dy within dx කියලා. එහෙනම් මේකට සීමා වෙන්නේ 1යි. එහෙනම් අපිට කියන්න පුළුවන් y සමාන x කියන ශ්‍රිතය x ගෙන් අවකලනය කරොත් එයාට උත්තර එන්නේ 1ක් කියලා. මෙයාගේ අනුක්‍රමණය 1ක් අපිට හම්බ වෙනවා. නියත අනුක්‍රමණයක් තියෙනවා. අනුක්‍රමණය අපිට හම්බ වෙනවා. ඒ තමයි ප්‍රමුල ධර්ම වලින් අවකලනය සම්බන්ධ වෙන හැටි. අපි තව උදාහරණයක් බලමු. y = x වර්ගය කියන ශ්‍රිතය ගන්න. x ට delta x කුඩා වෘත්තයක් ලබා දුන් විට ඊට අනුරූපව y ට delta y කුඩා වෘත්තයක් ලැබේ. ඒ කියන්නේ y ධන delta y එනවා x ධන delta x ගේ වර්ගය. දෙකරින එක සම්බන්ධය ගත්තොත් y ධන delta y ඍණ y x ධන delta x වර්ගය ඍණ x වර්ගය සුළු කරන්න. delta y වුණා මෙතන ප්‍රසාරණය කරොත් x වර්ගය ධන 2x delta x ධන delta x වර්ගය ඍණ x වර්ගය. මෙතන මේ delta x කියන්නේ තනි පදයක්. delta වැඩි කිරීම x නෙවෙයි තියෙන්නේ. delta x කියන්නේ තනි පදයක්. දැන් x වර්ගයේ සම්බන්ධතාවය කැපුණාම වෙනවා delta y කියන්නේ 2x delta x දාන delta x වර්ගය. දැන් delta y බෙදීම delta x යනවා 2x දාන delta x. දැන් limit delta x බිඳුවක් ගන්නකොට delta y බෙදීම delta x limit delta x බිඳුවට යනකොට 2x දාන delta x මෙයාට තමයි අපි කියවේ dy බෙදීම dx කියලා. මෙතන delta x බිඳුවක් එද්දී උත්තරේ ඉන්නේ 2x. එහෙනම් මෙතන ප්‍රමූල ධර්ම වලින් අපිට හම්බ වෙනවා y = x වර්ග ශිතය අවකලනය කරාම 2x හම්බ වෙන්නේ කියලා. මේ වගේ අවකලනයක් අපිට ලේසියෙන්ම ගන්න විශේෂ ශිතවල අවකලනයක් මතක තියාගන්න ඕනේ. ඒක අපිට ප්‍රමූල ධර්ම වලින් මෑන්ඩ අවශ්‍යතාවයක් නැහැ. ඒක ගන්න ලේසි ක්‍රම අපි ඉස්සරහට බලනවා. දැනට මතක තියාගන්න ඕනේ limit delta x බිඳුවට යනකොට delta y බෙදීම delta x අපි කියනවා dy බෙදීම dx කියලා. මේක තමයි ප්‍රමූල ධර්මය. ඒ වගේම මෙයාටම අපි ලියනවා limit delta x බිඳුවට යනකොට fx දාන delta x ඍණ fx බෙදීම delta x කියලා. මේ තමයි අපේ අවකලනයේ ප්‍රමූල ධර්මය කියලා කියන්නේ. එතකොට මේ ප්‍රමූල ධර්මයෙන් අපිට හම්බෙන්නේ ශ්‍රිතය මත තියෙන සාධාරණ ලක්ෂයේදී ශ්‍රිතයට අඳින ස්පර්ශකයේ අනුක්‍රමය. අපි තව උදාහරණයක් බලමු. y = 2x + 1. delta x x ට delta x කුඩා වෘද්ධියක් දුන්නාම ඒකට අනුරූපව y ට delta y කුඩා වෘද්ධියක් හම්බ වෙනවා කියන එක අපිට ගන්න පුළුවන්. ඒකට y කියන්නේ 2x + delta x dr 2x + delta x = 1. x තියෙන තැනට x + delta x කියලා ආදේශ කරන්නයි ඕනේ. දැන් 2x ගත්තොත් y = delta y ඍණ y 2x + delta x දාන එක ඍණ 2x දාන එක. දැන් 2x කැපෙනවා 1 කැපෙනවා y කැපෙනවා delta y හම්බ වෙනවා 2 delta x කියලා. delta y බෙදීම delta x වෙනවා 2 කියලා. limit delta x බිඳුවට යනකොට delta y බෙදීම delta x හම්බ වෙනවා. limit delta x බිඳුවට යනකොට 2යි. මෙයාට අපි කිව්වේ dy බෙදීම dx කියලා. උත්තරේ නේද? එහෙනම් 2x ධන එකේ අවකලනය 2යි. මෙතෙන්දී අනුක්‍රමණය තියෙන 2යි කියන එකේ අනුක්‍රමණය තමයි හම්බෙලා තියෙන්නේ. හැබැයි හැමතැනදී මේක මේ විදිහට ශ්‍රිතය දිහා බලා ගන්න බෑ. රේඛීය ශිතවල නම් ලේසියෙන්ම අනුක්‍රමණය කියන එක එක් සංගුණක විදිහට හම්බෙන ඉන්න තමයි මෙතන කෙලින්ම ගත්තේ. අපි තව උදාහරණයක් බලමු. y = x ගන්න. එතකොට x delta x කුඩා වෘද්ධියක් දෙනකොට ඒකට අනුරූපව y delta y කුඩා වෘද්ධියක් හම්බ වෙනවා. ඒ කියන්නේ y ධන delta y අපිට හම්බ වෙනවා x ධන delta x ගේ ගණය. දැන් 2 ඍණ 1 සම්බන්ධය ගත්තොත් y ධන delta y ඍණ y වෙනවා. x ධන delta x ගණය ඍණ x ගණය සුළු කරගෙන යන්න delta y මේක ප්‍රසාරණය කරලා ගන්න පුළුවන්. ප්‍රසාරණය කරන්න නැතුව ගන්නත් පුළුවන්. දැන් අපි පහසුවෙන්ද ප්‍රසාරණය කරලා ගමු. x ගණය දාන 3x වර්ගය වැඩි කිරීම delta x දාන 3x වැඩි කිරීම delta x වර්ගය දාන delta x ගණය ඍණ x ගණය. delta y එන්නේ 3x වර්ගය වැඩි කිරීම delta x 3x වැඩි කිරීම delta x වර්ගය දාන delta x ගණය කියලා එන්නේ. දැන් delta y බෙදීම delta x ගත්තොත් හැම පදයක්ම delta x ගෙන් බෙදුවාම 3x වර්ගය 3x වැඩි කිරීම delta x ධන delta x වර්ගය හම්බ වෙනවා. limit delta x බිඳුවට යනකොට delta y බෙදීම delta x limit delta x බිඳුවට යනකොට 3x වර්ගය ධන 3x delta x ධන delta x වර්ගය මෙයාට dy බෙදීම dx කියලා කිව්වා. delta x බිඳුවක් යනකොට මේ පද දෙකෙන් බිඳුවක් වෙලා 3x වර්ගය ඉන්නේ. එහෙනම් x ගණය අවකලනය 3x වර්ගය අපිට හම්බ වෙනවා. ඒ විදිහට තමයි ප්‍රමූල ධර්ම වලින් අපි ශ්‍රිතයක් අවකලනය කරන්නේ. මේ මූල ධර්මේ පාවිච්චි කරලා ඕනෑම ශ්‍රිතයක් අවකලනය කරන්න පුළුවන්. මේ ප්‍රමූල ධර්මය තව ඉස්සරහට යනකොට තව පහසු ආකාරයෙන් අවකලන සංගුණකයන් ලබා ගන්න අපි සම්බන්ධතා බලනවා. ස්තුතියි අපි වෙත රැඳී සිටියට. Mad Dog.